පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙක් විදිහට, එහෙම නැත්නම් අභිප්‍රේරකයෙක් විදිහට වසර 10කට වැඩි කාලයක් තිස්සේ පුද්ගලයන් ලක්ෂ ගණනක් එක්ක සමීපව වැඩ කරලා තියෙන මට වැඩිපුරම පුද්ගලයන්ගේ ජයග්‍රහණ වලට යද්දි බාධාව බවට පත්වෙන වචනය කුමක් කියලා හැඟී ගිහිලා තියෙනවා කියලාද ඔබ හිතන්නේ? මේ වචනය අන් කිසිවක් නෙවෙයි, බය. ව්‍යාපාරිකින් මා සමග ඇවිල්ලා ප්‍රකාශ කරලා තිබෙනවා තවත් ව්‍යාපාරයක් ආරම්භන්න අවශ්‍යයි, හැබැයි ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා බයයි කියලා. ශිෂ්‍යයින් ඇවිල්ලා මාත් එක්ක කියලා තියෙනවා විභාගය පාස් වෙන්න ඕනේ, හැබැයි ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා මට බයයි කියලා. ඒ වගේම රැකියාවක් කරන අය මාත් එක්ක ඇවිල්ලා කියලා තියෙනවා රැකියාවේ උසස් වීමකට යන්නට ඕනේ, වැටුප් වැඩිවීමක් ලබා ගන්නට ඕනේ, නමුත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා බයයි කියලා. තවත් කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක සඳහන් කරලා තිබෙනවා ජීවිතේ ඉලක්ක ජයග්‍රහණය කරන්නට අවශ්‍යයි, ඌමනායි, නමුත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා බයයි කියලා. විවිධාකාරයේ පුද්ගලයින්ට බිය කියන සාධකය නිසා ජීවිතයේ ජයග්‍රහණ අහිමි වෙන අවස්ථා අපමණයි. සමහරු ජීවිතයේ ජයග්‍රහණ වෙත යන ගමන පවා අත්හැර දමනවා මේ බිය කියන සාධකය නිසා. තවත් සමහරෙක් ගමන පටන් ගත්තත් අතරමැදදී අත්හැර දමනවා මේ බිය කියන සාධකය නිසා. තවත් කෙනෙක් එවැනි ගමනක් ගැන හිතන්නට පවා බියට පත් වෙනවා. ඉතින් ඒ නිසාවෙන් මිනිසුන්ගේ ජීවිතයේ වැඩිපුරම බලපෑම් සහගත වෙන, මිනිසුන් ආපහු හරවන බය කියන කාරණාව නැති කරගන්නේ කොහොමද කියන එක ගැන අද දවසේ පොයින්ට්ස් පහකින් කරුණු පහක් ඔස්සේ පැහැදිලි කරන්න මම තීරණය කළා. රැඳෙන්න වෙනද වගේම ඔබගේ දැනුමට, ඔබගේ අවබෝධයට බොහෝ දේ එකතු කරන්න මේ කාරණා පහ ඔස්සේ අපි සූදානමින් ඉන්නවා. ජීවිතේ කුමන හෝ අවස්ථාවක බිය වෙනවා නම් ඉදිරියට අඩියක් තියන්න, ඒ වගේම බිය වෙලා ඔබට යමක් අහිමි වෙලා තිබෙනවා නම් මේ වීඩියෝව ඔබට උපකාරී වේවි ඒ සියල්ල නැවත අත්පත් කරගන්නට. A motivational speaker, result oriented trainer and an author, Bhatia Arthanayaka, a man who has a passion and a vision. කාරණා අංක 1. බිය කියන දේ තමන්ගේ ආධාරක සිතවිල්ලක් බව තේරුම් ගන්න. ඇත්තටම මිනිසුන්ට බය කියන සිතවිල්ල පහළ වෙන්නේ කුමක් නිසාද? බය කියන සිතවිල්ල පහළ වෙන්නෙම ඔබගේ ජයග්‍රහණය සඳහා ආධාරක සිතවිල්ලක් විදිහට. නමුත් ඇතමුන් මේක බාධාකාරී සිතවිල්ලක් බවට පත් කරගන්නවා. ඔබ නිකමට හිතන්න, ඉතාමත්ම ජනාකීර්ණ වේලාවක මාර්ගයේ අතිශයින් වේගෙන් වාහන එහෙට මෙහෙට ගමන් කරමින් තිබෙන වෙලාවක ඔබ හිතුමතේ ඇවිල්ලා තමන්ට ඕනෑ තැනකින් පාර පයින්නට පෙළඹෙනවද? ඔබ එහෙම පාර පයින්නේ නැහැ. ඔබ එවැනි අවස්ථාවක නිසක වශයෙන්ම සංඥාපූර්වක්, එහෙම නැත්නම් කහිරක් තියෙන තැනක් මාර්ගය හරහා යාම සඳහා තෝරා ගන්නවා. ඇයි ඒ? ඔබට එවැනි ජනාකීර්ණ වේලාවක මාර්ගයේ වාහන දහවණේ වේගෙන් සිද්ධ වෙන වේලාවක ඔබ පාර හරහා පයින්න බයයි, හේතුව ඔබ හැප්පෙවි කියලා. බිය කියන සිතවිල්ල නොතිබුණා නම් ඔබ ඕනෑම තැනකින් පාර පයින්නට ඉඩ තිබුණා. දැන් බිය කියන සිතවිල්ල එහිදී ඔබගේ ආරක්ෂකයා බවට පත් වෙලා තිබෙනවා. ඔබට උදව් කරලා තිබෙනවා අනතුර පිළිබඳව තේරුම් ගන්නට, ඒ වගේම වඩාත් සුරක්ෂිත ස්ථානය මොකක්ද කියන එක තෝරගන්නට. ජීවිතයේදී අපි බිය කියන සිතවිල්ල පාවිච්චි කරන්නේ අපිට බාධාකාරී දෙයක් විදිහට. හැබැයි මතක තියාගන්න, බිය කියන්නේ ඔබව අනතුරෙන් ගලවන ඔබගේ ආධාරක සිතවිල්ලක් බව. එහෙම ආධාරක සිතවිල්ලක් බවට වටහා ගන්න පුද්ගලයින් තමන්ට අනතුර තිබෙන තැන වටහා ගන්නවා වගේම සුරක්ෂිතව පාර හරහා මාරු වෙන්නේ කොතනින්ද කියන එකත් තේරුම් ගන්නවා. ජීවිතයේදී යම්කිසි බාධාවක් ඉදිරියේදී ඔබ නවතින්න සූදානම් වෙනවා නම් බිය නිසා, ඒ මොහොත ඔබ ආධාරක සිතවිල්ලක් බවට බියපත් කරගන්න මොහොතක් නෙවෙයි, ඔබට බාධාකාරී සිතවිල්ලක් බවට බියපත් කරගන්නා මොහොතක්. ඔබ බිය කියන සිතවිල්ල ඔබගේ ජයග්‍රහණයන් සඳහා බාධාකාරී සිතවිල්ලක් බවට පත් කරගන්න කෙනෙකුට වඩා ආධාරක සිතවිල්ලක් බවට පත් කරගන්න කෙනෙක් විදිහට ඉස්සරහට යන්නට උවමනාවක් තිබෙන කෙනෙක් නම් හැම විටම බිය ඇතුලේ වඩාත් සුරක්ෂිත වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග දකින්න. විභාගයට බයයි නම් ඒකේ තේරුම තමයි ඔබ ඒකට සූදානම් නොමැති බව. එහෙමනම් කල යුතුව තිබෙන්නේ ඒ සූදානම වැඩි කරගන්න එක. අපි වැඩිදුර මේ සම්බන්ධයෙන් කතා කරනවා දෙවෙනි කරණාවේදී. මුලින්ම මම ඔබට කියනවා, විශේෂයෙන්ම ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි බිය කියන දේ නැති කරද්දී ඔබගේ අවබෝධයේ ප්‍රමාණය වැඩි වෙන තරමට බියට ඔබට හානි කරන්න තියෙන ඉඩ අඩුයි. ඒ අනුව අවබෝධය තමයි වැඩි කළ යුතුව තිබෙන්නේ. දැන් නිකමට හිතලා බලන්න, මේකේ තියෙන වතුර ටිකට කිසියෙක් ඇවිල්ලා වස මිලිලීටර් 50ක් මුසු කරොත්
මම එක පානය කළොත් මම මිය යන්නට ඉඩ තිබෙනවා. නමුත් මම වතුර බොන ලිඳට කිසිවෙක් ඇවිල්ලා මිලිලීටර් 50ක වස ප්‍රමාණයක් එකතු කරොත් එකෙන් මම මිය යන්නේ නැහැ. මට මොකක් හරි සයිඩ් ඉෆෙක්ට් එකක් ඇයි. හැබැයි මම මැරෙන එකක් නැහැ. මොකද අර වස ප්‍රමාණය මුසු වෙන්නේ අතිවිශාල ජල සංවිතියකට. ඒ වෙලාවේදී මට එකෙන් වෙන්න තියෙන හානිය අඩුයි. එතකොට ඔබගේ අවබෝධයේ පරිමාව වැඩි වෙන තරමට බිය කියන සිතිවිල්ලට ඔබට හානි කරන්න තියෙන හැකියාව හරි අඩුයි. ඒ නිසාම බිය කියන සිතිවිල්ල ඔබගේ ජයග්‍රහණයට ආධාරකයක් බවට පත් කරගන්න ඔබගේ දැනුමේ පරිමාව සහ ඒ වගේම බලන විදිහේ ධාරිතාවය වැඩි කරන්න. දෙවෙනි කාරණාව නිවැරදිව අභියෝගය තක්සේරු කරන්න. දැන් මේකෙන් කියන්නේ මොකක්ද? අපි ගොඩක් වෙලාවට බිය වෙන්නේ අපිට වඩා අපිව කඩන්න බිනින්න පුළුවන් අභියෝගයක් අපි හමුවේ තියෙන බව පෙනෙන්නට තිබෙද්දී. මං කලින් කිව්වා වගේ ශිෂ්‍යෙක් විභාගයකට බය වෙන්නේ තමන්ගේ දැනුමේ පරිමාව විභාගයේ තරමට නැති බව තමන්ට දැනෙද්දී. මේක නැති කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි හරියට නිවැරදිව තමන් පිළිබඳ තක්සේරුවක් හදාගන්න එක. ඒ තක්සේරුව හදාගත්තට පස්සේ ඔබගේ බාධකය බිඳ දැමීම සඳහා ඔබ විසින් කළ යුතු දේ ඔබට පේන්නට පටන් ගන්නවා. දැන් බියවීමෙන් සහ තමන් කරන වැඩ නැවැත්වීමෙන් ඔබට බාධකය කොහොමත් කඩන්න බෑ. ඔබට බාධකය බිඳින්න නම් ඔබ ශක්තිමත් විය යුතු ආකාරය ඔබ දැකිය යුතු වෙනවා. මම පොඩි උදාහරණයකට යන්නම්. නයින් සුලේමන ඔග්ලු කියලා කියන්නේ උපතින්ම මිටි කෙනෙක්. හැබැයි ඔහුගේ ජීවිත කාලය ඇතුලේ ඔහු අනන්තවත් තමන්ගේ මිටි බව පිළිබඳව සමච්චලයට ලක්වෙච්ච කෙනෙක්. එතකොට ඔහු තමන්ගේ මිටි බවත් එක්ක ඉස්සරහට යන්න මුල් කාලේ බියවිච්ච කෙනෙක්. හැබැයි පස්සේ කාලෙක ඔහු තමන්ව තක්සේරු කරන්න පටන් ගන්නවා. ක්‍රීඩාවකින් තමන්ව ඉහළට ගෙන යන්න හිතන ඔහු තෝරගන්න ඉස්සව්ව තමයි බරයිසිලීම. දැන් ඔහුගේ තක්සේරු ඔහු හදාගන්නේ කොහොමද? බරයිසිලීම ඔහුට වාසියක් බවට පත් වෙනවා. 88 92 96 කියන ඔලිම්පික් තරගාවලි තුනේදීම ඔහු රන් පදක්කම් දිනනවා. ලෝක ශූරතා රන් පදක්කම් 5ක් දිනා ගන්නට සමත් වෙනවා. ලෝක වාර්තා 46ක් බිඳිනවා. කොහොමද ඔහු ඒක කරගන්නේ? ඔහු ඒක කරන්නේ මෙන්න මෙහෙම. ඔහු ඒක කරන්නේ තමන්ව නිසි විදියට තක්සේරු කරලා. ඔබ දන්නවා බරයිසිලීමේ උස ක්‍රීඩකයෙක් පොළොව මට්ටමේ තිබෙන බර තමන්ගේ ඉනට අරගෙන එනකොට වැඩි දුරක් ඒ බර ප්‍රමාණය අරගෙන ඉන්න ඕනි. හැබැයි මිටි ක්‍රීඩකයෙකුට ඒ දුර ගේන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඔහුට ලේසියෙන් ඒක ක්ලියර් කරන්න පුළුවන්. නයින් සුලෙන් මාංගලු මෙන්න මේක හරියට තහවුරු කරලා අවසානයේදී ඔලිම්පික් ජයග්‍රහණය කරපු ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. අභියෝගයක් තියෙනකොට ඒක ජයග්‍රහණය කරන්න ඕනේ කොහොමද කියන එක ගැන මෙෂර් කරන්න තක්සේරු කරන්න තමන්ට පුළුවන්කම තිබෙන්නට ඕනි. ඔක තමයි දෙවෙනි කාරණාව. හරියට බාධකය සහ තමන් ඉන්න තැන තක්සේරු කරන්න. අංක 3. ඔබ මේ මොහොතේ මුහුණ දෙන බියට මුහුණ දුන්න මිනිස්සු සහ ජයග්‍රහණය කරපු සිදුවීම් පිළිබඳව සොයා බලන්න. ඒක ඔබ තුළ අතිවිශේෂ ආත්ම ශක්තියක් දනවන දෙයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තහම ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්නේ අපි විතරක් නෙවෙයි. අපිට වඩා අභියෝගවලට මුහුණ දීලා ජයග්‍රහණය කරපු මිනිසුන් සිදුවීම් ඕනතරම් සමාජයේ තිබෙනවා. දරිද්‍රතාවය කියන අභියෝගය බිඳගෙන ගිහිලා ජයග්‍රහණය කරපු එක චරිතයක් තමයි මහාචාර්ය අබ්දුල් කලාම් ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක්. ඔහු දරිද්‍රතාවයේ ජයගත්තේ කොහොමද කියන කාරණාව ඔහුගේ චරිත අපදානයකින් කියවන්න. ඒ වගේම ආබාධ සහිතව ඉඳලා පස්සේ කාලෙක ඔලිම්පික් දිනපු ක්‍රීඩිකාවක් තමයි විල්මා රුඩොල්ෆ්. ඇගේ ජීවිත කතාව හොයාගෙන බලන්න ඔබට ආබාධයක් සහිත ක්‍රීඩිකාවක් නැගිට්ට කොහොමද කියන එක දැනෙවි. ඒ වගේම ජීවිතයේ දරිද්‍රතාවයේ ඉඳන් අතිශූර ව්‍යාපාරිකයෙක් බවට පත්වෙච්ච මිනිසුන් ඕනෑතරම් ඉන්නවා. ඔවුන් එක ක්‍රේ කොහොමද කියන එක හොයලා බලන්න. ඒක ඔබ තුළ ආත්ම ශක්තිය දනවන කාරණයක් බවට පත්වෙයි. ඒ නිසා බිය කියන කාරණාවේදී හැකිලෙනවට වඩා මම අර මුලින් කිව්වා වගේ මේ සිදුවීමේදීත් අපි කරන්නේ අපේ දැනුමේ පරිමාව වැඩි කරන එක. ඒකට පුළුවන් ඔබ තුළ පහළ වෙන බිය කියන සිතුවිල්ල හරහා ඔබව වළක්වන එක නවත්තන්න. ඒ නිසා අභියෝග ජයග්‍රහණය කරපු පුද්ගලයින් ඒ සිදුවීම් පිළිබඳ අධ්‍යයනය කරන්න. විභාගයකට මුහුණ දෙන්න බයක් තියෙනවා නම් හොඳටම විභාගයකට මුහුණ දීලා ජයග්‍රහණය කරපු කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ව්‍යාපාරයකට බයක් තියෙනවා නම් ව්‍යාපාර හොඳටම කරලා ජයග්‍රහණ ලැබූ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒක තමයි ඔබගේ දැනුමේ පරිමාව වැඩි කරන්න හේතුවක් බවට පත් වෙන්නේ. කාරණා අංක 4. ගැටලුවට නොවේ පිළිතුරට වැඩි අවධානයක් දෙන්න. මිනිසු බියට පත් වෙන්නේ ගොඩක් වෙලාවට ගැටලුවට, එහෙම නැත්නම් බාධකයට අවධානය දෙනකොට. හැබැයි ඔබ පිළිතුරට අවධානය දෙන්න පටන් ගත්තහම ඔබගේ බිය කියන සිතිවිල්ල ඉබේම තුනී වෙන්නට පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට නිශ්චිත කාල සීමාවකදී අපි හිතමු ලබන අගෝස්තුවේදී උසස් පෙළ විභාගයට පෙනී ඉන්න ශිෂ්‍යෙක් දැන් දකිනවා තමන් පාඩම් කරලා තියෙන ප්‍රමාණය මදි කියලා. ඒ නිසාම බියටපත් වෙනවා. දැන් ගැටලුවක් තිබෙනවා. හැබැයි මොකක්ද ඒකට විසඳුම?
විසඳුම තමයි ඉතිරි වෙලා තියෙන කාලය උපයෝගී කර ගනිමින් ඉතාමත්ම හොඳ සැලසුමකට අනුව ක්‍රියාත්මක වෙලා තමන්ට අතපසු වෙච්ච දේවල් සියල්ලම හරි විදිහට නැවත අධ්‍යයනය කරලා විභාගයට සූදානම් වෙන එක. ඔබ ඒ සඳහා සැලසුමක් හදාගත්ත ගමන් ඔබ ඒකට විසඳුම දකින්න පටන් ගත්ත ගමන් අන්න ඔබට බිය කියන සිතවිල්ල ඔබේ හිතෙන් දුර වෙන්නට පටන් ගන්නවා. ඔබ හුදකලාව නිසල්මන්ව ඉන්න තාක් කල් ඔබ තුල තිබෙන බිය කියන සිතවිල්ල පහ කරලා අරින්න ඔබට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ වෙනුවෙන් සැලසුමක් හදාගෙන වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ගැටලුවට වඩා විසඳුම ලොකුවට දකින්න පටන් ගත්තට පස්සේ අන්න බිය කියන සිතවිල්ල ඔබව අත්හැරලා යන්න පටන් ගන්නවා. ඔබට ජයග්‍රහණය පිළිබඳව ඉවසහ ආශාව වැඩි වෙන්නට පටන් ගන්නවා. කාරණා අංක 5. මේක අතිශයින්ම වැදගත්. කොතන හෝ තැනකින් ඔබගේ බියට එරෙහිව සටන් කරන්නට පටන් ගන්න. ඒ කියන්නේ ඇතැම් අය ගොඩක් අවස්ථාවලදී බිය කියන සිතිවිල්ල ඔස්සේ හැකිලිලා මුකුත්ම කරගන්න නැතුව ස්ටක් වෙනවා. දැන් මං අර කියපු පියවර මුල් පියවර හතර හරි හිතන්න පටන් ගන්න. කොහොමද මේක ජයග්‍රහණය කිරීම සඳහා මම වැඩ කරන්නේ කියන කාරණාව හිතන්න පටන් ගන්න. බිය කියන්නේ ඔබව හකුලවන සිතිවිල්ලක් නෙවෙයි. ඔබව ජයග්‍රහණය සඳහා යොමු කරන ආධාරක සිතිවිල්ලක් බවට තේරුම් ගන්න උත්සාහ කරන්න. අන්න එතනදී ඔබට ජයග්‍රහණ පිළිබඳ සුබවාදී සිතිවිල්ලක් ඇති කරගන්න, බිය පරාජය කිරීම පිළිබඳව සුබවාදී සිතිවිල්ලක් ඇති කරගන්න අවස්ථාවක් ලැබේවි. දැන් අපි කතා කරපු කරුණු පහ නැවතත් සංක්ෂිප්තයක් විදිහට විමසා බලමු. අංක 1. බිය කියන්නේ බාධාකාරී සිතිවිල්ලක් නෙවෙයි, ආධාරක සිතිවිල්ලක් බවට පත් කරගන්න. කාරණා අංක 2. තමන් සහ අභියෝගය පිළිබඳ නිවැරදි තක්සේරුවක් නිර්මාණය කරගන්න. කාරණා අංක 3. බිය පරාජය කරමින් ජයග්‍රහණය කරපු මිනිසුන් සිදුවීම් අධ්‍යයනය කරන්න. කාරණා අංක 4. ගැටලුවට නොව විසඳුමට වැඩි අවධානයක් දෙන්න. කාරණා අංක 5. කොතනකින් හෝ බියට එරෙහි සටන පටන් ගන්න. මෙන්න මේ කරුණු පහ ප්‍රැක්ටිස් කරලා බලන්න ඔබට බිය පරාජය කරන්නට මාවතක් පෙන්වන්නට පටන් ගනිවි. කිසිවක්ම නොකර ඉන්නවාට වඩා යමක් කිරීම ජයග්‍රහණය සඳහා ආරම්භක පියවරක් බව ඔබට දැනෙන්නට පටන් ගනිවි. අපි ඉතාමත්ම ළඟ තැනක ඉන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයකට යන්න. අපි වෙනද වගේම ඔබට මතක් කරනවා චැනල් එක පිළිබඳව තමන්ගේ යාළුවන්ට කියන්න, හඳුන්වා දෙන්න, මේ දක්වා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් එකක් දාන්න. ඒත් එකම ඔබගේ අනගි අදහස අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔබගේ කමෙන්ට් එක අපි මේ කරගෙන යන වැඩේ තවදුරටත් දිරිමත් කිරීමට හේතුවක් බවට පත් වෙනවා. හැමදාමත් අපිත් එක්ක රැඳෙන මිතුරු ඔබට ස්තුති කරමින් අපි නැවත වීඩියෝවකින් හමු වෙන බලාපොරොත්තුවත් එක්ක සමුගන්නවා. තවත් රසවත් ඒ වගේම හරවත් වීඩියෝවකින් මේ විදිහටම හමු වෙමු.